සංවර්ධනයේ තවත් ආශ්චර්යයක් වූ කොළඹ කටුනායක අධිවේගී මගේ සිරි නරඹන්න ජනතාව තුළ දැඩි උනන්දුවක්. ක්‍රීඩා හා සැනකෙළි වලට මූලිකත්වයේ දෙමින් අද පෙරවරුවේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ නරඹන්න ජනතාවට අවස්ථාව උදා විය. जनाधिपति महिंद राजपक्ष मैराथन අද සිට පුරා දින 3ක් උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා මෙම මාර්ගය ජනතාවට නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ. එමෙන්ම මෙම දින 3ේදී සංස්කෘතික හා ක්‍රීඩා තරඟ රැසක් නැරඹීමටද ජනතාවට අවස්ථාව ලැබෙන බව බස්නාහිර පළාත් සභා මාත්‍ය නිමල් ලාංසා මහතා කියා සිටී. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අතිගරු ජනාධිපති වයින්ද රාජපක්ෂ මැතිතුමා අතින් මේ මාස 27 වෙනි දින විවෘත කිරීමට සියල්ල සූදානම් කළා තියෙනවා. ඊට සමගාමීව අතිගරු ජනාධිපතිතුමාත් ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාත් තීන්දුව කළා 22 23 24 දින තුනේ විශේෂයෙන් 27 න් පස්සේ මේ මාර්ගයේ ගමන් කරන්න බැරි ජනතාවට නිදාසෙ පයින් යන්න නිදාසෙ බයික් වල යන විවිධ සම්දර්ශන විවිධ සැනකෙලි පවත්වන්න තීන්දුව කළා තියෙනවා. ඒකට සමගාමීව තමයි ඵලෙණි ආරම්භුම විදියට මේ මැරතන් තරඟාවලිය මේ අවස්ථාවේදී ආරම්භ කරන්නේ. මං හිතන්නේ විශේෂයෙන් අපි දැක්කම ලෝකයේ තියෙන අධිවේගී මාර්ග අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මම හිතනවා ලෝකයේ තියෙන ඉතාමත් ලස්සන අධිවේගී මාර්ගය බවටයි අපි සලකන්නේ. මොකද ඉතාමත් මනරම් කලපුවක් ලස්සන පරිසරයක් තුළ මේ මාර්ගය ඉදි කරලා තියෙනවා විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය. එනිසා අපි හිතනවා ලෝකයේ කොයි රටේ අධිවේගී මාර්ගවල ගියත් ලෝකයේ තියෙන ප්‍රධාන ලස්සනම මනරම් මාර්ගය මේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කියන එක සියලු දෙනා පිළිගන්නේ කියන එක. එමෙන්ම අදාළ දිනයන්හි කිසිදු වාහනයකට කටුනායක අධිවේගී මාර්ගයට ඇතුල් විය නොහැක. පරිසරයට හානි සිදුවන කිසිදු ද්‍රව්‍යයක් රැගෙන යෑමෙන් වළකින ලෙසත් මාර්ගයට හානි සිදුවන කිසිදු ක්‍රියාමාර්ගයක් සිදු නොකරන ලෙසත් මහා මාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙයාකරේ මැරතන තරඟ විතරක් නෙවෙයි අධිවේගී මාර්ගයේ නරඹන්නට පැමිණෙන බාල මහලු වැඩිහිටි හැමදෙනෙක්ටම රසවිඳිය හැකි විශේෂ අංග රසක් සූදානම් කර තිබෙනවා. සංස්කෘතික අංග, ජන ක්‍රීඩා, වීදි නාට්‍ය, අලි රේස්, පිරිකල් රේස් ඇතුළු විශේෂ අංග රසක් සූදානම් කර තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරන දින තුන ඇතුළත පැමිණෙන අධිවේගී මාර්ගයේ නරඹන්නට මේ සියලු අධ්‍යක්ීම් සජීවීව විඳ ගන්නට ඔබට හැකියාවක් ලැබේවි. මම මදුනිකා කරපුටුගල ඉසුරු අධිකාරී සහ ධම්මික සේනානායක සමගින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිට මේ අතර අද රාත්‍රියේ කටුනායක අධිවේගී මාර්ගයේ තොරණහන්දිය පිවිසුම අසලදී ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් සහභාගී වන දවැන්ත සංගීත ප්‍රසංගයක්ද පැවැත්වේ. මේ වෙනි විටත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. දවැන්ත සංගීත ප්‍රසංගයේ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ වෙමු තොරණහන්දිය පිවිසුම අසල සංදර්ශන වේදිකාවේ සිටින ප්‍රියල් වීරසිංහ සමග. මාලාවේ වැඩ කටයුතු දවසේදී ආරම්භ වුණා. විශේෂයෙන් ඔබ මීට පෙර දුටු පරිදිම මැරතන් දාවන තරඟයේ ඉන්නතුරු අද පාපැති තරඟයේ පැවැත්වුණා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩකින් රැසක් එක්කසු කරගන්නමින් පාපැති තරඟයේ ජය ගන්නට යුද හමුදාවේ සීපී මීමනගේ සමත් වුණා. ඊට පස්සේ මෙහි ඉතාමත් අපූරු සරුංගල් තරඟයක් පැවැත්වුණා. විචිත්‍ර සරුංගල් 100කට වැඩි ප්‍රමාණයක් මේ සරුංගල් තරඟයේ සඳහා එක්කොට තිබුණා. ඒ අතරින් ජයග්‍රහකයන් සඳහාත් අප තවත් සල්ප මොහොතකින් මෙහි තිරණ ප්‍රදානය කිරීම සඳහා සූදානම්ින් ඉන්නේ. මේ සරුංගල් තරඟයේ තිරණ ප්‍රදානයත් සමගම අප සූදානම් ආරම්භ කරන්නට අද දවසේ මෙහි පවත්වන ප්‍රධාන සංගීත ප්‍රසංගය දෙවෙනි ජනකාන්ත සංගීත කණ්ඩායමක් වන ප්‍රෑෂ්බෑක් සංගීතයේ සමගින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන් රසක් සූදානම්ින් සිටිනවා. මෙම ප්‍රසංගය රසවත් කරන්න ඔබ දකින්නේ අද පවත්වන සරුංගල් තරඟයේ විශේෂිත සරුංගල් කීපයක්, විචිත්‍රවත් සරුංගල් කීපයක් එක බලා ගන්නට
අවස්ථාව ලැබුණා. ඔවුන්ට තවත් ස්වල්ප මොහොතකින් අප සූදානම් මේ වේදිකාව තුළම තිළිණ ප්‍රදානය කිරීම සඳහා ඉන් අනතුරු අය ප්‍රසංගය ආරම්භ කෙරෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන් 15 දෙනෙකු පමණ ප්‍රසංගයේදී ගී ගැයීමට මේ වන විටත් සූදානම්ින් සිටින්නේ. ඒ වගේම මේ වන විටත් අති විශාල පිරිසක් මෙහි රැස් වී සිටින ප්‍රසංගය නරඹීම සඳහා රාත්‍රී 8ට ප්‍රසංගය ආරම්භ කිරීමෙන් අනතුරුව අද රාත්‍රී 10 සිට ඔබට අවස්ථාව ලැබෙනවා ඔබේ පවුලේ නාලිකාව සාදීන් රූපවාහිනිය ඔස්සේ මෙම ප්‍රසංගය විඳින්නට නරඹන්නට. එම නිසා අප ආරාධනා කරනවා මේ ලංගාවිය හැකි දුරක සිටින ඔබ සියලුම දෙනාට රාත්‍රී 8ට ප්‍රසංගය ආරම්භ කරන නිසාවෙන් ඒ ප්‍රසංගය නරඹන්නට එන්න. ඒ වගේම මෙහි ලංගාවියේ නොහැකි දුරක සිටින සමස්ත ශ්‍රී ලංකා වාසී ඔබට අප සූදානම් ප්‍රසංගය අසිරිය රාත්‍රී 10 සිට කෙනෙන්නට. මම ප්‍රියල් වීරසිංහ පෑලියගොඩ අන්තර් හොමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන වේදිකාවේ සිට සුදී ප්‍රවෘත්ති මැදිරියට අවස්ථාව ලබා දුන්නාට.